වැඩසටහන ඔබ වෙතගෙන එන්නේ. ශවිකාන්ති නැචරල් ෆෑනස් ක්‍රීම් එකක් සමග ෆේස් පැක් එකක් නොමිලේ. පළවෙනි විශේෂාංගය චීන ෆෙන් බියුටි රහස් ගැන කතා බහ කරන්න තමයි අපි සූදානම් වෙන්නේ. ඉතින් නිරන්තරයෙන්ම ජාත්‍යන්තර තලයත් එක්ක එක් වෙමින් නිවැරදි රූපලාවන්‍ය රහස් රසක් අපේ ලංකාවට අරගෙන ඇවිත් අපේ ආදරණීය යුවතියන්ව ඇය හැමදාම සුන්දර කරනවා. ඉතින් ඔන්න අද දවසේදී තවත් බොහෝම සුන්දර රහස් අපි නොදන්නා කරුණු කාරණා රාශියක් අරගෙන ඔබත් එක්ක ඇය කතා කරන්න සූදානමකින් ඉන්නවා. නුගේගඩ ෆෙන් බියුටි චින් රූපලාවන්‍ය ගාරේ සහ ද වෙරින් ඔෆ් ලා කැන්ඩියන් හා සැලොන් සුසි ආයතනයේ අධිපතිනි ප්‍රවීණ රූපලාවන් ශිල්පිනියක් කරන සුසිලා රත්නායක මහත්මිය ආයුබෝවන් ඔබට මේ විශේෂයෙන්ම අද කතා කරන්නට ඕනේ දැන් නිරන්තරයෙන්ම ඔබ කතා කරන දෙයක් තමයි මේ මනාලියන් ගැන. බොහෝම ආදරෙන් විශේෂයෙන්ම මේ සැලොන් සුසි ආයතනයේදීත් මනාලියන් වෙනුවෙන්ම බොහොම සුවිශේෂී වූ ප්‍රතිකාර රසක් කරනවා. ඉතින් ඒ අතරින් අපි කතා කරන්නට ඕනේ බොඩි වයිට්නින් ෆ්ලා බාත් ඇන් ට්‍රීට්මන්ට් එක ගැන. මොකද මේ අපිට රූප පරිගත කළා අපිට රූප රාම දර්ශන කීපයකත් ලැබිලා තියෙනවා. කොහොමද මේ සත්කාරය කරගන්නේ කියන දේවල්. මේකයි මනාලියන්ට ගොඩක් හොඳයි. මේක මනාලියන් වෙනුවෙන්ම තමයි මේ සත්කාරය තියෙනවා කියලා කියන්නේ. ලක්ෂ්මී අපි දන්නවා මනාලියක් කියන්නේ ජීවිතයේ සුන්දරම අවස්ථාවට මුණ දෙන තැනැත්තියක්. ඇගේ සිහින ගොඩක් තියෙනවා කාලයක ඉඳලා මම කොහොමද හැඩවෙන්න ඕන මම කොහොමද ලස්සන වෙන්න ඕන කියන ඒ හැම දෙයකම දෙන මුල්තැනට වඩා මං හිතනවා ඇය ගොඩක් සැලකිල්ලට ගන්නවා නම් තමුන්ගේ රූප ස්වභාව නැචරල් විදිහට ඒ කියන්නේ ජීවිතයේ ආරම්භ කළත් එක්කම පහෝදාට විනාශ වෙලා යන විදිහට නැතුව ඒක දිගු කාලයක් මොකද පෞල් ජීවිතයක් කියන එක සැලසුම් කරන්නේ හුඟක් කාලෙක ඉඳලා. ඒ වගේම තමයි පෞල් ජීවිතයට පා තැබුවට පස්සේ ඇගේ ජීවිතේ රඳා පවතින්නේ ඇගේ සුන්දරකම ඇගේ තියෙන නියම ලස්සන ඒ හැම එකක් ගැනම කල්පනා කරන්න අවශ්‍යකම තියෙනවා. ඉතින් ඒ හින්දාම තමයි මගේ රූපලාවන්‍ය ගාරේ ඒවට අවශ්‍ය සත්කාර වශයෙන් මම බොඩි වයිටනින් ෆ්ලෝරා බාත් සිස්ටම් එක පටන් අරගෙන තියෙනවා දැන් කාලෙක ඉඳලා මං හිතන්නේ. ඉතින් මම නැවත වතාව මේ මතක් කිරීමක් වශයෙන් මම අද ඒ ගැන කතා කරන්න හිතුවා. මොකද දැන් තියෙන දේශගුණේ කාල ගුණයක් තත්ත්ව අනුව ගොඩක් දෙනෙකුයි හැම වෙලට ගොඩක් සූර්ය රශ්මිය තියෙනවා. ඒකම සීතල දෙකම එකතු වුණාම අව පැහැගෙන වෙනවා. එතකොට ලාප කැලල් වැඩි. ඉතින් ඒ වගේ දේවල් වේලාසන අවම කරගන්න තියෙන එකම ක්‍රමය තමයි මේ බොඩි බාත් සිස්ටම් එක. මොකද අපි දන්නවා අපි හැම දෙයක්ම උදේට ගාලා හවසට සෝදලා අරපුවාම ඉවත් වෙන දේවල් තමයි උඟා දිනේ භාවිතා කරන්නේ. ඊට වඩා මේකෙදි කරන්නේ ෆ්‍රෙෂ් මිල්ක් සත්කාරයක්. ඒ වගේම හොඳ මල් වල තියෙන පෝෂක ගුණ අපිට සමට ලබා ගන්න පුළුවන්. ලැක්ටික් ඇසිඩ් අම්ලය අපිට එතෙන්දී සමට ලැබෙනවා. ඉතින් අපි තාරුණ්‍යය තව දුරටත් ආරක්ෂා කර ගන්න පුළුවන් දෙයක්. අපි ඒ සම්බන්ධ වීඩියෝ පටයක සුගදානම් කරලා තියෙනවා මං හිතන්නේ. ඒක නරඹනකොට උඟා දිනේකට දැනේවි. කොයි ආකාරයට දෙයකට කරන්න කියලා මම ඒ අතරතුර කාලෙදී හඳුන්වා දීමක් කරන්න ඒ බාත් එකට අපි භාවිතා කරන දේවල් සම්බන්ධව දැන් අපි වීඩියෝ පැටේට යන්න සූදානම් නිසා ඉතින් එතෙන්දී අපි භාවිතා කරන නොඑක් මොයි සබා වර්ග ඒ මොයි සබා වලින් අපිට ලබා ගන්න පුළුවන් ගොඩක් සමට හොඳ සිසිලක් එහෙම නැත්නම් තෙතමනය අපේ සමේ තෙතමනේ තියෙන තාක්කල් තමයි අපිට අපේ සුන්දරකම ආරක්ෂා කරගන්න පුළුවන් අපේ සමට ගැලපෙන චයිනීස් හර්බල් නිෂ්පාදනවල ප්‍රතිඵල කවදත් ඉහළයි. ඒ නිසයි ෆෙන් බියුටි මෙතරම් ජනප්‍රිය. ෆේස් වොෂ් වෙනුවට හර්බල් මොයිස්චර් බා හැමදාමත් මගේ ජීවිතය අලුත් කළා. ෆෙන් බියුටි රහස් ලස්සන වෙන්න කැමති ඔබ වෙනුවෙන්මයි. රෝස් මොයිෂබා මගේ සම සිනිදු කළා. සැෆ්රන් ගෝල්ඩ් මගේ මූණ රන්වක් පාට කළා.
लेवेंडर पपाया मगे समट सुवद लंकला कोकोनट ओलिव मगे समे वियली गतिय दोरकला विवाह युवतियांट फेन ब्यूटी रहस इतामत तनालक निष्पादन दुर्लभ आलेपकर प्रतिफल हुआ विशाल मंगिता ने पैके के अडांगू ये द्रावण सामा मम में मुन आलेपकर तीन वेली मेट सामान्य मिनाड़ी हतल हतल पहातर का गत विन इट पशु मेक पील लोक मेट अपट इवत कर मंगिता ने मनाली अक्वन दिन सती की पेगट पाले मेवन सत्कार करना जीवते पुराट मोहद निरोगी मत तेहपस समा अपट लबागान पुलवा ओ पहले ये वगैरह विशेष में मनाली अगर तवत मनाली अगर वितरक नहीं मैं वो ना मैं कहने को हरी में वधेगा तो मैं आत्मा वितरक मैं थमन के मुहूर्त वितरक मैं तवत एक काल्य आने के ना फिर एक बालागत यु तो ये तमाई के ऐसा काल्य आने मैं तो ने मैं तो इन थमन के प्रतिरूपे तवत तवत लासना कर गाने पुलाने वगैरह पाउशाते तवत वर्धने कर गाने पुलवाने तीन हिस्से के सारक्षा कर गाने में तो वगैरह में निवारित वर्ण गैलवी में दी तो विशिन महदुना दुनु बहु में अक्रमती है ना विशेषित प्रतिकार थी ना यात्री न අනිවාර්යම කතා කරන්න ඕන දෙයක් තමයි මේ හිසකෙස් ආසාදන පිළිබඳව. දැන් මේ වෙනකොට අපිට හිසකෙස් ආදාන ආසාදන පින්තූර වගේම මේ සුදු හිසකෙස් කොහොමද කළු කරගන්නේ කියන දේවල් ගැනත් අපිට කතා කරන්න රූපරාම බලන්නත් අවස්ථාව තියෙනවා. අපි ඒක ගැන පොඩ්ඩක් කතා කරොත් කොහොමද මේ සුදු හිසකෙස් කළු කරගන්නේ වගේම හිසකෙස් ගැන කතා කරද්දී මොන වගේ ආසාදනද අපි ඇති වෙන්නේ? ඔව් හිසකෙස් ආසාදන ගැන කතා කරනකොට හැම වෙලේම මම ගොඩක් වෙලාවට ඡාය රූප ඉදිරිපත් කරන්නේ ඒ ගැන හොඳ අවබෝධයක් ඇති කරන්න. මොකද මන් ළඟට එන සේවාදායකයෝ දිහා කතා කරලා බලපුවාම ඒගොල්ලන් මානසිකව වැටලා ඉන්නේ ඒගොල්ලන්ගේ හිසේ තියෙන හිසකෙස් වලට සිදු වෙලා තියෙන මේ අසාධන තත්ත්වය. හුඟක් දේවල් තමුන් නොදැනුවත්කම නිසා තමුන් ගල්වන ආලේප එහෙම නැත්නම් ෂැම්පු වර්ග ඒ හැම දෙයක් නිසාම අපේ කොණ්ඩේ අකලට ගැලවිලා යන්න ඉඩ තියෙනවා. අනික ඉස්සෝරි අසාධන. ඉතින් මේව හැමදේම මතුවෙන්නේ කාලයක් ගියාට පස්සේ. තමුන් දන්නේ හිසකෙස් කොච්චර ප්‍රමාණයක් අපින් දවසකට ගිලිහිලා යනවද කොච්චර අපි පාලනය කරගන්න ඕන කියලා. සාමාන්‍ය වශයෙන් කෙස් ගස් 7-8ක් ඕනම කෙනෙකුගේ දවසට අපි නාන කොට හරි පීනන කොට හරි අයින් වෙන්න පුළුවන්. ඒක ඇවිල්ලා ලොකු අසාධනයක් නෙමෙයි. නමුත් ඊට වඩා වැඩි ප්‍රමාණයක් අපේ හිසකෙස් වලින් ඉවත් වෙනවා නම් ගොඩක් වෙලාවට ඒවා අපිට බලපානවා.
දැන් මෙතන මේ ඉතාමත් කළු කරන්න බැරි හිසකෙස් තියෙන අයට අපි හර්බල් වශයෙන් යම් යම් නිෂ්පාදන ඇති කර හදලා ඒවා ඒ වෙලාවට ගල්වලා තමයි මේ ගොඩක් අසාධන තියෙන අයට ඒගොල්ලන්ගේ කොණ්ඩ ඩාක් වර්ණයක් කරන්න පුළුවන් අපට ඒකම අර හිස් මුදුන වගේ තැන්වල ගොඩක් කෙස් අඩුයි ඒවට අපි වෙතන මගේ රූපලාවන්‍ය ගාරේ විශේෂ සත්කාරකම තියෙනවා ඒවට යොමු වෙන්න පුළුවන් මොකද අපි දන්නේ සමහර අවස්ථාවට අපේ හිස් කබලේ උෂ්ණත්වය කොච්චර දුරට වැඩි වෙනවද අඩු වෙනවද කියලා ඉතින් ඒවා පාලනය කරන ආකාරයට තමයි අපි මේ ට්‍රීට්මන්ට් කරන්නේ ගොඩක් මම හිතන්නේ හරිම සාර්ථකයි මේ ට්‍රීට්මන්ට් එතෙන්දී අපි සීරම් එකක් භාවිත කරනවා ඒ වගේම උපකරණ තාක්ෂණය හැම දෙයක්ම භාවිත කළා මේ කරන ප්‍රතිඵල හරහා අපිට නැවත වතාවක් කෙස් හොඳින් හිස් කබලේ හට ගන්න ආකාරයට අපිට නිරෝගී තත්ත්වයක් ඇති කරලා දෙන්න පුළුවන්. ඒකම තමයි ඩයි අසාධන. ඉතින් අපි දන්නවා හුඟා දෙනෙකුට දැන් ඒක ප්‍රබලවම බලපාන දෙයක් තමයි. ඉතින් අපි හඳුන්වා දීලා තියෙනවා ඇමෝනියා පී ඩයි එකක්. මේක දෙලුම් සාරයෙන් තමයි නිෂ්පාදනය කරන්නේ. මේක මම හිතන්නේ ලංකාවේ ඉන්න අයගෙන් දැන් 50%කට වඩා වැඩි ප්‍රමාණයක් අපිත් එක්ක එකතු වෙලා භාවිත කරන්න පුරුදු වෙලා තියෙනවා. ඉතින් ඒගොල්ලන්ට හොඳට මේ කිසිම අසාධන තත්ත්වයක් නැතුව තමගේ කෙස් ගහක්වත් කැඩෙන්නේ ගැලවිලා යන්නේ නැති ක්‍රමයකට මොකද රසායනික දේවල් වලින් තොර දේවල් වලට තමයි අපි සූදානම් වෙන්න ඕනේ හැම අවස්ථාවකම. ඉතින් මම හැමදාමත් කියන්න කැමතියි තමුන්ගේ හිස කෙස් ගැන තමුන් හොඳට දැනගෙන ඒව නිරීක්ෂණයට ලක් කරලා යම් සිදයක් භාවිත කරනවා නම් අපිට මේ කෙස් කලබ ආරක්ෂා කරගන්න පුළුවන්. මොකද අපේ පංච කල්යාණේ එක් මේ රූපරාම පෙර නරඹන ගමන් අපි පොඩ්ඩක් කතා කරමු. එතකොට තවත් හොඳ වැටහීමක් ඔබට ලබා ගන්නට අවස්ථාවක් තියෙනවා. ඔබට හොඳට වැටහෙවි කොහොමද තමන්ගේ කොණ්ඩේ ඔබේ කොණ්ඩයත් ඔබට අඩුයි කියලා දැනෙනවා නම් ඔන්න ආපහු ඒ විදිහට දුක් වෙන්න අවශ්‍ය නැහැ. ආ එක්ස්ටෙන්ෂන්ස් එක එකතු වෙලා ඔබට පුළුවන් තවත් ලස්සන වෙන්නට රූපරාම පෙරත් ලෑස්ති අපි කතා කරමු ඒ පිළිබඳව. ඈත අතීතයේ ඉඳලා හුඟක් කාන්තාවන් පුරුදු වෙලා තිබ්බේ තමන්ගේ හැය විලාසිතාවලට වික් පාවිච්චි කරන්න නැත්නම් හවරි පාවිච්චි කරන්න ඒ වගේ දේවල්ලට යන්න. නමුත් ඒ හැමදේම ආටිෆිෂල්. නමුත් මම තමයි ඉස්සෙල්ලාම ලංකාවේ පටන් ගත්තේ හියුමන් හැය. හියුමන් හැය කියන එක හුඟක් ලබා ගන්න හරිම අමාරුයි. ඒ වගේම මිල ගණනුත් වැඩි. නමුත් ඒ හියුමන් හැය අපේ හැයවලටම ගැලපෙන විදිහේ හැය එකක් අපිට එකතු කරලා කිසිම වෙනසක් නැතුව දැන් මේ ඡාය රූප වලින් බලා ගන්න පුළුවන්. කෙස් කලඹක් හුඟක්ම අඩු. බොහොම පොඩි ප්‍රමාණයක් තියෙන කාන්තාවන්ට කොහොමද අපි කෙස් කලඹ වැඩිපුර වොලියම් කරලා නැත්තම් ලෙන්ත් කරලා අපි කොහොමද සකස් කරන්නේ කියලා මේ ඡායාරූප වල හරහා අපිට දැනගන්න පුළුවන්. ඊට පස්සේ අවශ්‍ය ප්‍රමාණයට අපි දිග වැඩි නම් දැන් දිගට පෙන්නුම් කරලා ඊට පස්සේ ඇගේ මූණට ගැළපෙන විදිහට අපි ඒක කපලා සකස් කරලා දෙනවා. ඉතින් මේක ගොඩක් කල් තමුන්ට ස්ථිර ලෙස තියාගන්න පුළුවන් පර්මනන්ට් එක්ටෙන්ෂන්ස් කියලා තමයි මේකට කියන්නේ. తాවකාලික දේවලුත් තියෙනවා අපිට ක්ලිප් වලින් සම්බන්ධ කරන්න පුළුවන්. ඒවත් අමුන් නානකොට ගලවලා තියලා ඒ වගේ දේවල් කරන්න වෙන්නේ. ඉතින් ඊට වඩා මම හිතනවා මේ පර්මනන්ට් විදිහට එක්ටෙන්ෂන්ස් එකක් දාපුවාම ඒක තමුන්ට වර්ණගත කරන්න පුළුවන් කරා. තවත් ලස්සනයි සහ කාටවත් තේරෙන්නේ නැහැ. ඕනෑම කාර්යාලයකට යන යුවතියකට උනත් මේ හෙයා එක්ස්ටෙන්ෂන් ක්‍රමය ලබා ගන්නට පුළුවන් නේද? වෙනසක් දැන් සමහර විට මම ගොඩක් වෙලාවට එළියට යනකොට සමහරක් අහනවා ඔයා බොන්ඩින් එකක් කළාද? නැත්තම් පර්ම් එකක් කළාද? නමුත් ඒකක්වත් කරලා නැහැ. මම ඉන්නේ එක්ටෙන්ෂන්ස් වලින්. නමුත් ඒ හියුමන් හෙයා නිසා දැන් සුවර්ණවාහිනියට අහා මේගොල්ලන් ලොකු වෙනසක් කරනවා. මේ අයන් කරලා කර්ල් කරලා හැමදේම කරන්න පුළුවන් ඒ හියුමන් හෙයා නිසා. දැන් අපි දන්නවා සින්තටික් හෙයා එකක් නම් එහෙම කරන්න බෑ. අපි රත් කිරීමේදී ඒක උණු වෙන්න බලනවා. අපිට අවශ්‍ය විදිහට සකස් කරගන්න බෑ. ඉතින් මේ හැම එකක්ම කරන්න පුළුවන් හියුමන් හෙයා එක්ටෙන්ෂන්ස් වලින්. මම හිතන්නේ කාන්තාවන්ට තියෙන එකම සහනය තමයි දැනට හෙයා එක්ටෙන්ෂන්ස්. ඒ වගේම පිරිම් පාර්ශවයට පුළුවන් අපිට හෙයා ෆයිබර් සිස්ටම් එකට යන්න. ඒගොල්ලන්ගේ අඩුතැන් වසා ගන්න. ඒකත් ඇවිල්ලා ස්වභාවික විදිහට අපි සකස් කළ දෙන පවුඩර් ඩස්ට් එකක්.
ඒක භාවිතා කරන්නත් පුළුවන්. නැව් ඒ සමගින්ම අපි අනිවාර්යම කතා කරන්න ඕනේ රත්නායක මහත්මිය දැන් විශේෂයෙන්ම මේ ඔබ ජාත්‍යන්තරයත් එක්ක නිරන්තරයෙන්ම එකතුලා ඉන්න කෙනෙක් මේ ජාත්‍යන්තර දැනුම ඔබ ළඟ තියෙනවා. ඒක නිසා විශේෂයෙන්ම අපේ රූපලාවන්‍ය පැත්තට යොමු වෙන්නට කැමතියත් බලාගෙන ඇති ඔබේ එක් දින පාඨමාලාව කවදාද පටන් ගන්නෙ? ඒ වගේම කොතනද පටන් ගන්නෙ කියන දේවල් ගැන කතා කරන්න අපිට ඒ තැන ඒ වගේ මේ දිනයන් මතක් කරමු. පහුගිය දවස්වල මට ගොඩක් අවිවේකී තත්ත්වයක් තිබුණා. ඒ නිසා මගේ මේ එක් දින පාඨමාලාව දිනෙන් දිනම කල් ගියා. මම ඒ ගැන තවන් සමාව ඉල්ලනවා. මොකද මාත් එක්ක එකතු වෙලා ඉන්න පිරිසකට දැන් මම ඒක සූදානම් කරලා තියෙනවා. මේ මාසේ 12 වෙනිදාත් මේ මාසෙම නැවත වතාවත් 17 වෙනිදාත් ඒ දින දෙක මම යොදාගෙන තියෙන්නේ. 12 වෙනිදා මම හැයා එක් දින පාඨමාලාව කරනවා. 17 වෙනිදා මම පේසල් පාඨමාලාව. දවස් පුරාටම තියෙන ප්‍රායෝගික පාඨමාලාව. ඉතින් වටිනා සාහිත්‍යයක් ඒගොල්ලන්ට හිමි වෙනවා. මම හිතන්නේ ගොඩක් අවුරුදු ගාණක් රූපලාවන ශාස්ත්‍රයේ වෙනත් ක්ලාසස් වලට සහභාගී වෙලා ලබා ගන්න බැරි වෙච්ච දැනුමක් මම ඒ දවස පුරාම ලබා දෙන්න සූදානම්. අනික ඒ හැම එකකටම රූපලාවන තාක්ෂණය යොදාගෙන කොහොමද කරන්න කියන එක තමයි මම අවබෝධ කරන්නේ. මම හිතන්නේ මේ වටිනා අවස්ථාවක් මේ වෙනකොට සම්බන්ධ වෙලා නැති අයට තවත් කාලය තියෙනවා. දුරකථන ඇමතුමක් දීලා SMS එකක් එවන්න අපට. අපි ඒකට රෙජිස්ටර් අංකයක් ඔබට ලබා දෙනවා. අනික ඒ ස්ථානයත් අපි වෙලෙම දැනුම් දෙනවා. මම කොළඹ මගේ රූපලාවන්‍ය ගාරයේ තමයි මේ දෙකම පවත්වන්න සූදානම් කරලා තියෙන්නේ. ආසද මේ වගේ කිස් කලමකට කේශකාන්ති නිරෝගී දිගු කිස් කලමක රහස කේශකාන්ති සුසිලා රත්නායක මහත්මියගේ දුරකථන අංකයන් ඔබට මතක් කරන්නට 0714-224-509 0718-321-551 කින් දුරකථන අංකයන් වගේම නාවල ලිපිනේ සලොන් සුසි රූපලාවනගාරයේ මතක් කරන්නත් නේටිව් හර්බස් ලක්ෂර් බියුටි ස්පා අංක 32-10 පිච්චමල් උද්‍යානයේ නාරහෙන් පිට පාර නාවල ඒ වගේම දුරකථන අංක 0714-422-45 09 0718-832-1551 සහ 0111-561-8267 කේන්ද්‍ර කතන අංකයන් ඔබ වෙනුවෙන් විවෘත වෙලා තියෙනවා. ඒ වගේම නුවර ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ලිපිනේ මතක් කරන්නම්. Hair and Beauty Center නම්බර 236 මඩවල පාර කටුගස්තොට නුවර කටුගස්තොට රෝහල ඉදිරිපිට තමයි මේ නුවර ප්‍රතිකාර මධ්‍යස්ථානයේ පිහිටා තිබෙන්නේ. අපි කේශකාන්ති රූපරාමුවට යොමු වුණ නිසාම මම හිතුවා ඒක ගැනත් කතා කරන්න ඕනේ කියලා රත්නායක මහත්මිය. මොකද මේ නිෂ්පාදනය ගැන කතා කරන සුදුසුම කෙනා ඔබ. මොකද මේ කේශකාන්ති වල ඇති අන්තර්ගතය මොකක්ද? ඒ වගේ මොනවා කොයි විදිහටද කොයි ආකාරයටද අපි භාවිතා කරන්න ඕනේ කියන දේ ගැන පොඩ්ඩක් කතා කරොත්. ඔව් අපි දන්නවා අපේ කේස් කලඹට අපි නොයෙක් ආදේශ කළාට එක්ටෙන්සස් වගේ දේවල් එහෙම නැත්නම් විග් එකක් වගේ දේවල් භාවිතා කරලා වැඩිපුර පෙන්වුවාට අපට ලැබිලා තියෙන කේස් අපි ආරක්ෂා කරගන්න අනිවාර්යයෙන්ම උනන්දු වෙන්න ඕන. ඒ සඳහා මම හිතන්නේ දැනට නිෂ්පාදනය කරලා තියෙන දිව්‍යම ඖෂධයක් හැටියට අපිට කියන්න පුළුවන් මේ කේශකාන්ති. අපි හිතුවටත් වඩා ඉක්මනින් ජනප්‍රිය වුණා. හේතුව මේක භාවිතා කරනකොට අර සුදු වෙන ගස් කළු කර ගැනීමට ඩයි වර්ග භාවිතා නොකර මොකද අවුරුදු 15 18 වගේ අයගෙත් කොණ්ඩ සුදු වෙනවා කලට. ඒ අයට කිසිම වෙලාවක අපිට රසායනික දෙයක් දාලා ඩයි කිරීමක් කරන්න හොඳ නැහැ. මේ කේශකාන්ති භාවිතා කරගෙන මාසයක් දෙකක් ඉදිරියට පාවිච්චි කරනකොට ඒගොල්ලන්ට අනිවාර්යයෙන්ම ඒක පාලනයක් වෙනවා. අනික කෙස් වැටෙන ප්‍රමාණයක් තවම කරගන්න පුළුවන්. ගොටුකොළ මුගුණු යන්න කීකිරින්දේ වගේ මේ ස්වභාවික දේවල් තමයි මේකට අපි ඇතුළත් කරලා තියෙන්නේ. බය නැතුව පාවිච්චි කරන්න පුළුවන්. අනික ඉතාමත් සුළු මිලකට තමයි අපි මේක අලෙවි කරන්නේ. ලංකාවේ ඕන පළාතකින් ලබා ගන්නත් පුළුවන්. ඒක තමයි තියෙන එකම වාසනාව. මම හිතනවා කේශකාන්ති භාවිතයෙන් ගොඩක් දෙනෙකුයි කෙස්වල අර අඳුරු වර්ණ බ්‍රවුන් පාට වර්ණයක් තියෙනවා. ඒක පවා ආවම වෙලා හොඳ කළු පැහැයකින් ෂයිනින් එකක් එනවා. කොණ්ඩ විලාසිතාවක් නිර්මාණය කරන්න ගියත් මේක දාලා තිබ්බයි කියලා කිසිම අපහසුවක් නැහැ. මොකද ඇලෙන ස්වභාවයක් නැහැ. මේක ටොනික් එකක් වශයෙන් හිස් කබලට හොඳට මුරා ගන්න නිසා. ආදරේ විනයයි චවිකාන්ති නැචරල් ෆෑනස් ඉරහඳ දෙදකේ තර නිෂ්පාදනයක්.
ඔව් අපි චවිකාන්ති නැචරල් ෆෑනස් ගැන කතා කරනකොට මෙන්න දැන් විශේෂම ඔබත් චවිකාන්තිත් එක්ක එකතු වෙලා ඉන්නවා නම් විශේෂයෙන්ම ඉරහඳ වෙදගදරත් එක්ක එහෙම නැත්නම් ඉරහඳ නිෂ්පාදනත් එක්ක එකතු වෙලා ඉන්නවා නම් ඔබට හොඳම පණිවිඩය තමයි අපි ලබා දෙන්නේ මේ මාස 6 වෙනිදා බොහොම සුවිශේෂී කටයුත්තක් සිද්ධ වෙනවා චවිකාන්ති රූපලාවන්‍ය බියුටි ක්ලිනික් සහ නව ආයුර්වේද මධ්‍යස්ථානයක් විවෘත වෙනවා අපි ඒක ගැන අනිවාර්යයෙන්ම කතා කරන්නට ඕනේ අපේ ප්‍රේක්ෂකයන් වෙනුවෙන් මෙච්චර කාලයක් අපට අඩුපාඩුවක් තිබ්බ දෙයක් සම්පූර්ණ කරන්න තමයි මම හිතන්නේ මිස්ටර් ප්‍රියන්ත රත්නායක මහත්තයාගේ සිහිනය. මොකද චවිකාන්ති වසර වශයෙන් අපි මේක නම් කරනවත් එක්කම අපි ගොඩාක් වෙලාවට මේ ගැන හරියට කතා කරලා තියෙනවා. ස්වභාවික දේවල් භාවිත කරලා අපේ කාන්තාවන් තරුණියන් මේ වෙනකොට විශාල ප්‍රමාණයක් අපිත් එක්ක එකතු වෙලා තියෙනවා. ඒගොල්ලන්ගේ සමේ තියෙන ආසාදනවම කරගෙන සම පැහැපත් කරගෙන. ඉතින් මේ හැමදේම මම හිතන්නේ ඉරහඳ වෙදගෙදර ජයග්‍රහණයක්. जयग्रहण हेमो एक भुक्ति अदस्कलता मे आयतने पटं गे नुगेगोड अनुला विद्यालय इदिपीट हेमोटम एन एन पहासुतना इतने ओण दे मिलदील गुला मिलंका फलतावट देशीय देवाल भावताकरण करण रूपलावाने सत्कार चविका ब्यूटी क्लिनिक नाम अंकर अभी तरुणियाम लसन कराने तव तव उन्द आयतने आरंभकराने अभी एक हाईवेन दौपन करण एक आयुर्वेद पैत्यं करण हेम सत्कार अवस्थाव लादेन हेमोटम विवृत आराधना वक्त अद दिन आराधना कर बलापुर हेमो मेड अभी लपितेकूला प्रश्न विसंद वैद्यवर हमुंड महिता ने अभी जंगम රූපලාවන්‍ය සේවයත් එක්ක එකතු වුණාට පස්සේ අපට ඇතිවෙච්ච අදහසක් තමයි අපේ කාන්තාව කොච්චර ආශාවෙන් ඉන්නවද මේවා වැළඳ ගන්න මේ ප්‍රතිකාර කරගන්න බැරුව මම හිතන එක හොඳ අවස්ථාවක් හොඳ අවස්ථාවක් ඔබටත් ඔන්න මග හරවා ගන්නට එපා දැන් ඔබට බය වෙන්නට දෙයක් නැහැ ඔබේ නගරයටත් එන්නට ඔන්න අවස්ථාව තියෙනවා ඒත් එකම ඉක්මනින්ම මම දුරකථන අංක මතක් කරන්නම් රත්නායක මහත්මියගේ දුරකථන අංක 0714224509 0714283251 සහ සලොන් සීන ලිපිනේ මම මතක් කරන්නම් නේටිව් හර්බල්ස් ලක්ෂර බියුටි ස්පා අංක 32 පිච්චමල් උද්‍යානයේ නාරහන් පිට පාරණාවල එවැගේම දුරකථන අංක 0714184 ප්‍රවීණ රූපලාවන් ශිල්පිනී සුසිලා රත්නායක මහත්මියට අපි ආයුබෝවන් කියලා සමඳන බොහොම ස්තුතියි ඔබ දවසක් ඔබතුමියට ඉතින් එකතුලා ඉන්න අපිත් එක්ක අපි සූදානම් වෙන්නේ මේ පුංචි විරාමයක් අරගෙන තවත් අලුත් විශේෂාංගයක් එක්ක ඔබව හමු වන්නට ඉන්න වැඩසටහන ඔබ වෙතගෙන ආවේ චවිකාන්ති නැචරල් ෆෑනස් ක්‍රීම් එකක් සමග ෆේස් පැක් එකක් නොමිලේ